අයිබෝන් දූපතේ ලෝහ නිස්සාරණේ පිළිබඳව මෙම වීඩියෝ මගින් අප සාකච්ඡා කරමු. 10 ශ්‍රේණිය සක්‍රීයතා ශ්‍රේණිය පාඩමේදී අප මේ පිළිබඳව සාකච්ඡා කළා. විෂය නිර්දේශයේ යකඩ නිස්සාරණය සහ ඩවුන්ස් කෝසේක සෝඩියම් නිස්සාරණය අපට හැදෑරීමට තිබෙනවා. ලෝහ නිස්සාරණයේදී ලෝහ වෙන් කර ගැනීම සඳහා ඒවායේ සක්‍රීයතාව පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වෙනවා. සක්‍රීයතා ශ්‍රේණියේ පහළින්ම පිහිටි සිල්ව රන් වැනි මූලද්‍රව්‍ය ඒවායේ සක්‍රීයතාව ඉතා අඩු බැවින් මූලද්‍රව්‍ය ලෙස ස්වභාවිකව පසේ පවතිනවා. ඒවා ගැරීම ජලපහරකට ලක් කිරීම වැනි භෞතික ක්‍රම මගින් වෙන් කර ගැනීම සිදු කරනවා. සක්‍රීයතා ශ්‍රේණියේ මැදින් පිහිටි යකඩ සිංක් වැනි මූලද්‍රව්‍ය වෙන් කර ගනු ලබන්නේ ඒවායේ ඔක්සයිඩය මගින් ඔක්සිහරණ ක්‍රියාවලිය මගින්. සක්‍රීයතා ශ්‍රේණියේ ඉහළින් පිහිටි සෝඩියම් පොටෑසියම් කැල්සියම් වැනි ලෝහ වෙන් කර ගනු ලබන්නේ ඒවායේ ලවණ ද්‍රාවණ විදුලත් විච්ඡේදනයට ලක් කිරීමෙන්. අප යකඩ නිස්සාරණය පිළිබඳව සොයා බලමු. යකඩ පෘථිවි කබුලේ දෙවෙනියට බහුලම මූලද්‍රව්‍යය. ඒ පසේ පවතින්නේ යපස් ලෙස යපස් වල අඩංගු බහුලම යකඩ අඩංගු සංයෝගය හීමටයිට් Fe2O3 ලෙස හඳුන්වන හීමටයිට්. යකඩ නිස්සාරණය කරන්නේ හීමටයිට් ධාරා ඌෂ්මකය නම් උපකරණයක රත්කර ඔක්සිහරණ ක්‍රියාවලිය මගින්. ධාරා ඌෂ්මකය මීටර් 60ක් පමණ උස උඳුනා. එයට අමුද්‍රව්‍ය ලෙස හීමටයිට් කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් හුණුගල් ගල් අඟුරු හෙවත් කෝක් යොදා ගනු ලබනවා. එම අමුද්‍රව්‍ය කුඩු කර එයට උණුසුම් වායු ධාරා මගින් තාපය ලබා දී සෙල්සියස් අංශක 1900ක් පමණ අතර උෂ්ණත්වයක පවත්වා ගන්නවා. ධාරා ඌෂ්මකයක කාබන් එහෙම නැත්නම් කෝක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදිනවා. එම කාබන් ඩයොක්සයිඩ් වායුව තවදුරටත් කාබන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් කාබන් මොනොක්සයිඩ් සෑදිනවා. මෙම සංයෝජන ප්‍රතික්‍රියා දෙකට අමතරව එයට යොදන කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීම සිදුවෙනවා. හීමටයිට් ඔක්සිහරණයට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව Fe2O3 අණු එකක් සමග ප්‍රතික්‍රියා කිරීමට කාබන් මොනොක්සයිඩ් අණු 3ක් අවශ්‍ය වෙනවා. එවිට පළ ලෙස අපට ලැබෙනවා යකඩ පරමාණු 2ක් සහ කාබන් ඩයොක්සයිඩ් අණු 3ක්. මේදී සෑදෙන්නේ ද්‍රව යකඩ. යපස්සල අපද්‍රව්‍ය ලෙස සිලිකන් ඩයොක්සයිඩ් SiO2 සහ ඇලුමිනියම් ඔක්සයිඩ් තිබෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 ලෙස හඳුන්වනවා. මෙම අපද්‍රව්‍ය ලෙස ඇති සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් කැල්සියම් කාබනේට් වියෝජනයේ වී සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් සෑදෙනවා. මේවා ලෝ බොරක් ලෙස ද්‍රව යකඩ මත පාවෙමින් තිබෙනවා. හීමටයිට් කාබන් මොනොක්සයිඩ් මගින් ඔක්සිහරණයට අදාළ ප්‍රතික්‍රියාව ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. විභාගවලදී ධාරා ඌෂ්මකයක රූප සටහන ලබා දී ඒ හා සම්බන්ධ ප්‍රශ්න අපෙන් විමසනු ලබනවා. මෙහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා අපට පාඩම් තිබිය යුතුයි. හීමටයිට් ඔක්සිහරණයට අදාළ ප්‍රතික්‍රියාව විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ ආශ්‍රිත මවුල ආශ්‍රිත ගැටලුත් ලබා දීම සිදුවෙනවා. අලුත්ම වීඩියෝ එක්ක ලැසෙනින් නැරඹීම සඳහා
සයින්ස් විද්‍යානක YouTube channel එක subscribe කර තබා ගන්න.